අල්ලස්හෝ දූෂණ විමර්ශන කොමිසමට අපහාස කළ චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද නඩුවක් ගොනු කෙරුණා. අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ කොමිසමේ විමර්ශන කටයුත්තක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන්නයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නද ඔහු එය මගහැරි බවයි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට රෙහිව අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් පවරා තිබූ නඩු පහක් අද කැඳවුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවෙයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ හා සමුපාකාර අමාත්‍යවරයාව සිටියදී සතොස සේවකින් 150 දෙනෙකු දේශපාලන ක්‍රියාකාරීන් ලෙස යොදාගෙන රජයට රුපියල් ලක්ෂ 400ක අලාභයක් කළ බව කියන සිද්ධියකට අදාළව ඔහුට නඩු පවරා තිබෙනවා. හිටපු අමාත්‍යවරයාගේ දුරකාලය වන 2010 වසරේ සිට 2014 වසර දක්වා වර්ෂ 5ට අදාළව නඩු 5ක් පවරා තිබූ අතර එක් නඩුවක් සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කෙරුණා. නඩුව ලබන ඔක්තෝබර් මාස 27 වෙනි දින යළි කැඳවීමට නියමිතයි.